මේ කෙහෙල් මලෙ මුකුත් සින්දු නෑනේ සින්දු ඔයාගේ මට ලියලා දෙනවද නෑර එක කාලයක් තිබ්බනේ හැම මලකටම සින්දු හැදුනනේ ආ හැබැයි ඒ කාලේ බේරුනේ කෙහෙල් මල විතරයි කෙහෙල් මලෙන් විතරයි සින්දුවක් හැදුන්නේ නැත්තේ අනිත් හැම මලකින්ම සින්දු හැදුනා ඕනේ අපි හදමු කෙහෙල් මලට සින්දුවක් අනාගතේදී Hi foodies ඔන්න අදත් අපි අරන් එන්න ලෑස්ති වෙන්නේ ආතල් කිචන් වීඩියෝ එකක් හැබැයි ඉන්ඩෝ ආතල් කිචන් වීඩියෝ එකක් නෙමෙයි අර කලින් සතියේක ඔයාලා දැක්කා වගේ අවුට්ඩෝ ආතල් කිචන් එකේ වීඩියෝ එකක් තමයි ගේන්න යන්නේ ඉතින් ඔගලන් දකින්න ඇති දැන් සතියේකට විතර කලින් අපි කරා කෙසෙල් මුව හදාගන්න විදිය පෙන්නුවා මේ වීඩියෝ එක දැම්මට පස්සේ තමයි දැක්කේ ගොඩක් අය කෙසෙල් මුව ගන්න අසයි කියලා ඉතින් මෙයා කන්න ඇතුළට මමත් හරි මාසයි ඉතින් කෙසෙල් මුව ලවර්ස්ලට හයි ෆයි මුලින්ම දැන් ඒකේ දෙවෙනි කොටස ඔයගලන්ට මතක ඇති අපි ඒ වීඩියෝ එකේම පෙන්වන්න හැදුවා ඒකේ තියෙන රේණු වලින් කෑමක් හදාගන්න විදිය කට්ටිය හදනවත් ඇති මේක අපි රෙස්ටෝරන්ට් එකකින් තමයි මේක පළවෙනි පාරට ට්‍රයි කරේ මාරුම රහයි ඒක නිකන් කන්නත් පුළුවන් ඇත්තටම අපි මීට කලින් ගෙදර හදලා නැහැ ගෙදර හදලා නැහැ ඉතින් අපි හිතුවා දැන් ඒකක් තියෙන හින්දා මෙච්චර කල් ඒකෙන් වැඩක් ගත්තෙත් නැහැ විසික් කරානේ ඉතින් අපි හිතුවා ඒකෙන් ඒ කෑම එක හදාගන්න ඕනි කියලා ඉතින් දැන් අපි හදන්නේ ඒක එක්ස්පීරියන්ස් කරලා බලන්න එදාම අපි ඒ රේණුත් හදන එක පෙන්වන්න තමයි හිතන් හිටියේ වීඩියෝ එක ඇතුළෙදිම. හැබැයි ඉතින් කාල වේලාව ප්‍රශ්නෙත් එක්ක අපිට එදා ඒක පෙන්ව ගන්න බැරි වුණා. ඒක නිසා තමයි අපි හිතුවේ වෙනම වීඩියෝ එකකින් අපි ඒ කොටස අරන් එන්නම් කියලා. ඉතින් අද ලෑස්ති වෙන්නේ ඒ රේණු වලින් හදන කෑම එක හදන්න. හැබැයි එදා කෙහෙල් මුවෙන් නෙමෙයි. ඔව් මොකද ගොඩක් කල් ගිය අපිට වීඩියෝ එකක් කරන්න වෙලාව හදා ගන්න බැරි වුණා. වෙලාවට තව කෙහෙල් කෙනක් තියෙනවා. ඒ කියන්නේ කෙහෙල් මුවක් තව තියෙනවා. ඒ හින්දා අපි හිතුවා දැන් ඒක කඩලා ඒකෙන් ඒ රේණු වලින් ඒ කෑම් හදලා පෙන්නන්න. ඒ කියන්නේ අපි මුලින්ම හැදුවේ කෙහෙල් මුවෙන් වීඩියෝ දෙකක් ගොඩ දා ගන්න. ඒක කරගන්න බැරි වුණා. දැන් කෙහෙල් මුව දෙකකින් තමයි වීඩියෝ දෙක ගොඩ දාන්නේ. මුචි මොකෝ කල්පනා? එදා කැඩුව තරම් ලීසියෙන් කඩන්න බෑ මේක. ඇයි? අර එහෙන ඩොටේ තියෙන්නේ. අම්මට සිරියෝ මයි. වලල්ලක් ගේන්න. මේ ඉන්නේද? zoom කරලා පෙන්නුවා. මේ වලල්ලක් ගේන්න වලල්ලා. ඒ කියන්නේ ඊට පස්සේ අර නගින්න මෙහෙම මෙහෙම කරගෙන වලල්ලා ගහගෙන ගහට එහෙම නගින්න බෑනේ අයියෝ පොල් ගස් නගිනවා වගේ එහෙම බෑ ඕකේ පොල් ගහ නගිනවා වගේ කෙහෙල් ගහ නගිනවා කෙහෙල් ගහයි කෙහෙල් ගැනයි කෙහෙල් මුවයි ඔක්කොම බිම ඔයද්දිම ඒතර ලේසිනේ කඩන්නේ ඉතින් ඒතර කඩා ගන්න ඒ කියන්නේ වඩ ඒ කියන්නේ වඩ කෙසෙල් කන්න උමනවන්නේ නැද්ද නැති කෙහෙල් කනල් දවන්න පුළුවන් නේ ඔක එහෙම බෑ අපෝ එහෙම වැඩක් නැ මේ බලන්න හද්ද ඩොටේ තියෙන්නේ ඔන්න ඔහෙ තියෙන්නේ මේ අඹුල් කෙසෙල්ද පුචි මන් දන්නේ අඹුල්ද කියලා ඉතින් කාලම නෑ බලන්න වෙන්නේ අඹුල් අඹුලක් කරනවාද කියලා සීනි කෙසෙල්ද ඒක දන්නේත් නෑ ඉතින් කාල දෙකත් බලන්න වෙන්නේ ඒක බලන්න කාල පුචි ආර තියෙන මේක මොකද මේ ඉනිමග තියෙන යන්න යන්න ඉනිමග තියෙන ඉනිමග නම් ප්ලේස් කරගත්තා හැබැයි මට ෂුවර් නෑ මොනවා වේවිද කියලා අනාගතේ අනාගතේ ගැන කිසිම විශ්වාසයක් නෑ මට කෝකටත් මේ ෆෝන් එක ළඟ තියෙනවනේ ඔව් ඇම්බියුලන්ස් එකට එහෙම කතා කරන්න උනොත් ඔව් ඒගොල්ලන්ට පෙන්නන්නත් සාක්ෂියක් තියෙනවා මොකද වුනේ කියලා වීඩියෝ එක තියෙනවානේ ඔයාලා මුලින්ම ඉස්පිරිතාලේට ගිහින් දාලා ඉන්නවද නැත්නම් කෙහෙල් මුවේ හදලා ඊට පස්සේ මම ඉස්පිරිතාලේ අරගෙන යනවද කලුවර වැටේනේ කෙහෙල් මුව හදලා එක්ක යන්න හදලා යන්න නැත්නම් මේ කලුවරේ වීඩියෝ කරින්න බැහැ නේ නැති වෙයි බලාගෙන නෑ ඕ දිනියක් තියෙනවනේ මොනේ කැඩුවා කැඩුවා හරි කෙහෙල් මල්ලක සුවඳ ගන්න සීතල අතට සීතල නෑනේ මුචි රස්නේද ඒක රස්නේ තින් ගන්න පට්ටවුවයි මේ කෙසෙල් ගස් ටිකක් තව ඉන්නව නම් හරි මුචි ඕනේ ඕ කෙහෙල් වගාවක් දාමු මේ පැත්ත පළාතේ මොන මොන හරි වගා කරමු ඇත්තරම ඉස්සරහට වවන්නෝ දිනන්නෝ තමයි ඕ අපි වැව්වොත් අපි කෑවා අපි වවමු රටනගමුද රට රට නැගගෙන නැතත් අපිට හරි ජීවත් වෙන්න වවා ගන්න වෙනවා අපි වැව්වොත් අපි කෑවා ඕ අම්මට තෝනේ මළු අනේ වීඩියෝ එකට ඉන්න. අයියෝ. ඔන්න. බොරෝ. ඔන්න. අම්මට කමෙන්ට්ස් අවිලා තිබ්බ හින්දා ඕනේ මයිලු. මෙදයින් පස්සේ මම්මු යන්නම් කියලා හැමදාම යන්නලු මම්ම. අනේ ඕ. දැන් මට පල්ලෙක ඩයි. අපේ කුස්සිය අයින් කරන්ලු. අයින් කරලා අම්මට උයන්ල දෙන්නලු හැමදාම. දෙන්නන්න නැද්ද? ඉස්සල්ලාම. ඕක කියන්නේ. ඒක කියලා ඉන්න බෑ මුලින්ම. ඔව්. උයන්න ගොඩාක් ආසයි නේ. මමනේ උයන්නේ ගෙදර. ඒකනේ මාර ආසාව බලන්නේ ඩයින් පස්සේ. මන්නම් කියන්නේ අම්මලාව සතුටින් තියන්න ඕනේ. ඒකත් ඒකත් ඒකත්. අම්මා ආස දෙය කරන්න දෙන්න බෑනේ. උයන්න ආසයි නන්නේ.
උයෝයි අපිට කන්න දෙන්න ආසයි නා. ඒ ආසාවට මං කියන්නේ එහෙම හරස් වෙන්න නරකයි අපි. කෝ මල් රේනු. මල් කෙල්ලක් මං. කෙහෙල් මල් රේනු. මොන කෙහෙල් මලක්ද මේ? දැන් හිතනවා ඇති අම්මා එහෙමනේ. එක දවසක් කෙහෙල් මොයක් හදලා වෙච්ච වැඩේ හින්දා මොන කෙහෙල් මලක්ද මේ කියලා. හැබැයි එදාතරම් මේ රේනු නැති සීන් එකක් තියෙන්නේ නේ. ඒ වගේ නේද? අද රේනු හදන්න හිතපු හින්දම රේනු නැහැ. ඔව් පොඩ්ඩක් වගේ නිකන්. නෑ ඔය ඇති. ඇති වෙයි. කොහොමත් තෙලුත් නෑ ඔච්චර ගොඩක් බදින්නේ. ඔව් තෙල් ගණන්නේ දැන්. ඒකනේ. එනම් තෙල් භාගයකට තෙලියයි. වතුරෙන් බදින් වතුරෙන්. ඉස්සරහට කොහොමත් බදින්න වෙන්නේ වතුරෙන් තමයි. වැදෙයිද වතුරේ? සම්ම මුදින්. අඩම ගන්න තැම්බේනේ. ඇත්තටම ගිය පාරේ ගෙල්මු වෙනම් ගොඩාක් රේනු තිබ්බා. මේ පාරේ එච්චර නෑ. හැබැයි ඉතින් මේ ටික ඔයගලන්ට හදලා පෙන්නලා අපිට විතරක් කරන්න ඇති නේ බුජි. බෙදා හදාගෙන කමු. फ्राई नास्तिक ඊට පස්සේ ඒකට ඇල් වතුර ටිකක් දාලා මේ අක්කරෙන් කවලම් කරගන්න. තවද? දැන් මමද කියන්න ඕන? තව ටිකක් දාන්න. අරෝ මේක පෙන්න. මේ ක්ලාස් එකක්ද? පෙන්නවා. කුකරි ක්ලාස්. හා. තව ටිකක් දාන්න. මැජික් කම්පස් කුකරි ක්ලාස්. පාප හදනවද? ඒ වගේ නේ. ටිකක් අරගෙන ඒක මෙව වෙන්න ඉබේ. ඒක. දාන. කිහිල් මුල. මල. මල. මොනවද කිහිල් මුලලු? කිහිල් මුල. මල මල මල. කිහිල් මලලු. කිහිල් බඩයි කිහිල් ගෙඩි විතර නැත්ද දැන් මෙතන? අයි ඒවත් කනවා. කිහිල් බඩ. කිහිල් බඩ මොන නිකන්ද ගන්නෙ? නෑ ඒවත් විල කනවා. ඒ එහෙමයිනේ ඒකත් පෙන්න ඕන. මැද්ද කිහිල් බඩ කනවා. එහෙනම් දැන් අර කිහිල් කන හදලා ඊට පස්සේ කිහිල් කන හැදුනට පස්සේ කිහිල් ගහ ඉවරයිනේ. අපි කිහිල් කන හැදලා කිහිල් ටික ඉදුනට පස්සේ මේ කිහිල් ගෙඩි චැලෙන්ජ් එකක් තියමුද? ආ. තව වීඩියෝ එකක් නේ. ඔව් ඊට පස්සේ අර කිහිල් බඩත් කාලා පුළුවන් නම් කිහිල් කොලත් කමු. කිහිල් කොල ගෙනේ ඔක්කොත් බත් උතාගෙන යන්න. බත් උදන් යන්නේ ඔෆිස් එකට කිහිල් කොලවල මේ දවස්වල. මේ සමහර වෙලාවට බත් මදි වුණොත් එහෙම කේල් කොලෙත් කැවෙනවා ඉතින්. දැන් ඔන්න පාම් පිටි වලින් බැටර් එකක් හදලා තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ බිස්කට් කුඩු. ඊළඟට මේ තියෙන්නේ කේල් මල් රේණු. ඊළඟට මේ තියෙන්නේ මේ ටික මික්ස් කරලා ඉවරලා ඒක තියෙන ප්ලේට් එක. මෙහෙම කරලා දාලා හොඳට බැටර් එකේ තවර ගන්නවා. ඊට පස්සේ මේ ටික මෙහෙම බිස්කට් කුඩු එකෙන් දාලා හොඳට තවර ගන්නවා. ඊට පස්සේ බිස්කට් කුඩුත් හොඳට තවර ගත්තට පස්සේ මේ ටික මෙහෙම වෙනම පිඟානකින් තියා ගන්නවා. අම්මා සෙට්ුණා වැඩේට. නැත්තම් මුල ටිකේ විදන්නේ මුණ පෙන්. ටග්ගල මුණ පෙන්න ගන්න ආවද? ඔව්. මම පොඩක් පෙන්න දෙපෙ. මේ පොඩි හාල්මැස් ලුක් එකක් ගන්නේ තියෙන්නේ. ඒ මාත් කියන්න හිටියේ. ඒ තනිකරම හාල්මැස් වගේ මෙහෙම බැලුවාම. ඔප්පු. ගම හාල්මැස් ටිකක් ඉන්නවා වගේ. හැබැයි කෙලිම වෙජිටේරියන් හාල්මැස්සෝ. අනේ නම වෙජිටේරියන් නැට හොඳයි. වෙජිටේරියන් හාල්මැස්සෝ. පිනුම හාල්මැස්සෝ වගේ හැබැයි එදා රහත් බලන්නකෝ. රහත් එහෙම කිසිම අර මේව හදලා පැක් කරලා දෙමු. බිස්නස් එකක්ද? බිස්නස් එකක්. දැන් අපි ගෙදර හදන එකේ රහණම් කොහොම වෙයිද දන්නේ නැහැ. අද හදලම තමයි බලන්න වෙන්නේ. මොකද අපි පළවෙනි වතාවට හදන හින්දා. එදා අපි අර කඩෙන් කාප එක නම් සුපිරිනේ. ආහ්‍රයෝ. ඔයන්දත් දැන්නා. බලමු අපිටත් ඒ රහම ගන්න පුළුවන් වේද කියලාද මෙන්න තියෙනවා අපේ අවුට්ඩෝ වාතල් කිචන් එක මේ අවුට්ඩෝ වාතල් කිචන් එක ඔයාලා දකින්න ඇති අපේ කලින් වීඩියෝ එකේදිත් කෙහෙල් මුව වීඩියෝ එකේදී ඉතින් අද දෙවෙනි වතාවටත් පෙන්නනවා දැන්
දැන් තැන වෙනස් කරලා තියෙන ලොකේෂන් එක චේන්ජ් කරා. ඕ එදා තිබ්බේ මේ අතරට. මේ අතර තිබ්බේ. අද අනිත් අතර තියලා සහ එක ලිපක් අයින් කරලා. ඒ ලිපට මොකෝ වුනේ? ඒක අයින් කරානේ වැඩි. ඒ ඉතින් උයන්නේ කේ නැනේ නේ? නෑ තව එකයි ඉතින් ලිප ලිප ඔච්චර උයන්නේ ඉතින් හෝටල් එකක් නෙමෙයිනේ. ඒක එන්නේ අපි පස් දෙනා නේ නේ ඉන්නේ. තුන් දෙනායි. පස් දෙනා නේ ඉන්නේ. පස් දෙනාට මොකද ලිප් දෙකක් නේ? හැබැයි ඔයත් සපෝට් වෙන්න අනිත් දවසේ ඇවිල්ලා අම්මට. වැඩි ඉතින් උදේ පාන්දර බෑ. පොඩ අමාරු. එන රැට වියමු. රැටත් පොඩ අමාරු. ආ එන කොයිලාට ලේසි. ඔෆිස් ටයිම් එකේ වගේ තමයි ලේසි. ලේසි නේ. ඒක බෑ කරන්නේ ඒකයි. කන්න අමාරුවක් නෑ ඔයාට නේ? අන්න එනි ටයිම් එව්රි ටයිම්. අන්න ඒක ඔයාගේ මාර මේවා තියෙන්නේ. තියරිස්. තියරිස්. ජෂිස් තියරිස්. මේ තාච්චිය බා විතරයි මම පාවිච්චි කරන්නේ ලිපට. ඒ දැන් කළු වෙනවනේ යට ඔක්කොම. ඔව් එකයි මම පාවිච්චි කරන්නේ. මේ මේ ටික දැක්කද? කො? පාල් මැස්ස. ආ හදාගත්තට පස්සේ නේ. හදාගත්තට පස්සේ ඔක්කොම ආ තෙල් ටිකක් දාමු. හදාගත්තට පස්සේ මෙන්න මේ ආකාරයට තමයි ඉන්නේ. දැන් තියෙන්නේ බදලා බලන්න. දැන් තියෙන්නේ බදලා. බරට දාගන්න. බරට දාන කලින් තාච්චිර දාන්න එපයි. බදලා. බරට දාන්න. නුනම. බදලා නිවෙන්න ඕන. හරියට අහන් ඉන්න මොනවද මං කියන්නේ කියලා. කුස්සිය කියන්නේ ඒකට මං ඉතින් අර වට මේසෙ ඉඳගෙන කාපු එක විතරයි මං කරලා තියෙන්නේ. අන්න ඒකයි. කුස්සිය කියන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. ඔන්න දැන් බැදෙන ගමන් තියෙන්නේ. දැන් ඉතින් මේ විදිහට අර ඔක්කොම ටික ගැඹුරු තලයේ බෙද ගන්න තියෙන්නේ. රේණු ටික ගත්තා. හේදුව හොදලා මොකද කරන්නේ? හොදලා බැටරි එකේ ලුණු වී කහයි දැම්මා. ටිකක් දාලා තිබ්බා. ඊට පස්සේ බැටරි එක හදාගත්තා වහම් පිටි වලින්. ඊට පස්සේ ඒක පෙඟෙව්වා. බිස්කට් කුඩු වල මේ පෙඟෙව්වා. පෙඟෙව්වා. ඊට පස්සේ තෙලේ පෙඟෙව්වා. ඊට පස්සේ බඩේ පෙඟෙව්වා. කෙලවල පොඟව ගන්න. කෙලවල පොඟව ගන්න කියලා බඩ පෙන්නන්නේ මොකටද? කෙලවල පොඟව ගන්න. ඊට පස්සේ ආමාශික යුෂේ පොඟව ගන්න තියෙන අන්තිමට. ඒත් එක්කම කලින් වීඩියෝ එකේදී එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා අහලා තිබ්බා මේ මේසුඩ කොහොමද ලිප තියාගෙන තියෙන්නේ? ඒකෙන් මේ මේසට හානියක් වෙන්නේ නැද්ද? මේසෙ පිච්චෙන්නේ නැද්ද කියලා. ඉතින් මම ඒ කමෙන්ට් එකට රිප්ලයි එකකුත් දැම්මා. හැබැයි මේ වීඩියෝ එකෙත් හොඳට පෙන්නන්නම්. මොකද ඒ ප්‍රශ්නේ තියෙන තව කෙනෙක්ට ඒක දැනගන්න පුළුවන් වෙන හින්දා. මේසෙ උඩින් මේ විදිහට බ්ලොග් ගලක් තියලා ඒකට තමයි ලිප තියාගෙන තියෙන්නේ. ඒක නිසා ලිපපත් උනා කියලා මේසෙට මොකුත් හානියක් වෙන්නේ නැහැ. ඉතින් මේක ඇත්තටම తాවකාලිකව හදාගත්තු ලිපක්. මේ යන විදිහට කොහොමත් ඉස්සරහට පර්මනන්ට් දර ලිපක් ඕන වෙයිනේ. ඕනේ. බැදිලා ඉවරයි ඒක. දැන් ඔන්නෝම කරලා දාගමු. ෂා, ඔය තියෙන්නේ සුපිරියට. දැන් ඉතින් තියෙන ඊළඟ රහ බලන්න. රහත් හොඳට තියනවද කියලා. පාට නම් හොඳට තියෙනවනේ. ඔව් නේ. ඔන්න කෑම එක සම්පූර්ණයෙන් හදලා ඉවරයි. මේ තියෙන්නේ හදාගත්ත කෑම එක. කොහොමද පෙනුම? පෙනුම නම් තියෙනවා මාර ලස්සනට නේ. අති විශිෂ්ටයි. ඕ නිකන් ක්‍රිස්පි පාටට හොඳට රස්සනට තියෙනවා පෙනුම. ඉතින් පෙනුම දැක්කම ඔයාලට හිතනවා ඉතින් වැඩේ සාර්ථකයි කියලා. ඔයාලට ඇත්තටම හිතනවද වැඩේ සාර්ථකයි කියලා? ඇත්තටම කියන්න කනගාටුයි මිත්‍රවරුනි, වැඩේ අසාර්ථකයි. ඒ කියන්නේ 100%ක් සාර්ථක නැහැ. මොකද දැන් මේක හදන ගමන්ම මේ පොඩ වෙලා තියෙන හදන ගමන්ම අපි කාලා වැළුවා රස. ඉතින් අර අපි කියපු ප්ලේස් එකේදී මේක try කරද්දි ඇත්තටම මාර රහයි. මේකෙදී අපිට නිකන් දැන් මේ බැටර් fry කරලා බදිද්දි ඒ බැදෙන එකේ පොඩි වෙනසක් තිබ්බා. සමහර ඒවායේ මේ බැටර් එක අයින් වුණා නිකන් ඒ කෙහෙල් මල විතරක් ඉතුරු වුණා, ඒ රේණුව විතරක් ඉතුරු වුණා. කොහොම අකර දැබ්බ වුණා. ඊට පස්සේ අපි මේ ආයේ කොහොම හරි කමක් නැහැ කියලා බැද්දා. ඉතින් සමහර කෑලි හොඳට බැදිලා තියෙනවා. සමහර කෑලි හපාගෙන යද්දි නිකන් අමු රහ කහට රහක් වගේ දැනුණා. ඉතින් ඒක එහෙම තිබ්බේ නෑ අපිට ෆස්ට් try කරද්දි මුල්ම පාර. වඩ මොකද හිතන්නේ කියන්නේ? මට හිතෙන්නේ මේක හදන එකේ තව අපි නොදන්න මොකක් හරි ස්ටෙප් එකක් තියෙනවා. අපිට ස්ටෙප් එක මිස් වුණා. ඉතින් අපි මේක අපි පළවෙනි වතාවට මේක හැදුවේ. ඔව් එක්කෝ අපේ අම්මා ආයේ කිව්වේ දැන් අපි කඩපු ගමම්ම ඒක හැදුවා. එක්කෝ ඒව ටික අර පොඩ්ඩක් පරණ වෙන්න ඕනේ කියලා. ඔව් ඒ කියන්නේ හදපු ගමම්ම අර පොඩ්ඩක් නිකන් අර අමු නිකන් අර
කහට නිකන් මෝරලා නැහැ වගේ ගතියක් තියෙනවනේ එක්කෝ ඒ හින්දා එහෙම නැත්නම් අපිට මෙයා කිව්වා වගේ මොකක් හරි ස්ටෙප් එකක් මිස් වුණා මොකද අපි 100ට 100 සමහර විට ඔව් සමහර විට මේක මේ විදිහට බැටර් ෆ්‍රයි කරන්න කලින් තම්බල හරි කලින් බදලා හරි ගන්න ඕනේ දන්නේ නැහැ ඔව් එහෙමද දන්නේ නැහැ මොකද මේකේ ඒ අපේ බිස්කට් කුඩුයි පාම් පිටි රැඳෙන්නේ නැති ගතියක් තිබ්බා දැන් මේ අපි ගොඩක් වෙලා ට්‍රයි කරලා පස්සේ මේ විදිහට ආවා නමුත් සමහර කෑලි කියන්නේ මේ මෙන්න මේ වගේ ඒ රේණුව හොඳට කැඩිලා විසිරිලා වගේ තියෙන කෑලි අපි අර මුල්ම පාර ට්‍රයි කරා වගේ මාරම රහඩ තියෙනවා හැබැයි සමහර කෑලි දිනා මෙන්න මේ වගේ කියන්නේ අර නිකන් පිටි ගුලිය වගේ තියෙන්නේ ඒකේ ඉතින් වටේට දින ක්‍රිස්පි ටික හොඳම රහයි ඇතුලේ අමුයි එක්ක අර ඉක්මන්ට බැදෙන හින්දාත් මේක අර ඇතුලේ කෑල්ල බැදෙන්න ඉඩමදි මොකද මේක මේ දැන් ඇලෙන්නේ නැති හින්දා මෙහෙම 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 කර කර බිස්කට් කුඩු පෑවරුවා. ඉතින් අන්තිමට උනේ එහෙම ක්‍රිස්පි ටිකක් එක්ක ඇතුලේ කෑල්ල අමු වුණා. ඉතින් ඔන්න ඇත්ත විස්තරේ මොකද මේක බලලා ඕගලන් හැදුවොත් ඕගලන්ටත් මේ අකර දෙබ්බේ වෙයි කියලා හිතන හින්දා තමයි අපි මේක කිව්වේ. දැන් අපි හදන ගමන් කෑවට කමක් නැහැ. මේගොල්ලන්ටත් පේන කෑල්ලක් දෙකක් කාලා බලමු. ඔව්. මේ අපි වැරදුනා කියලා අතාරින්නේ වඩ මතකද අපි අර ටෝස්ට් කේක් හදන්න ගිහිල්ලා ඒක වැරදුනා. එහෙමයි කියලා අතෑරියේ නැහැ හූරං කෑවා හූරා. මේ ඕගලන්ට මේ වීඩියෝ එක මිස් වුණා නම් අපි මේ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්න ඒකත් බලන්න. ඒ මං කාපේක හොඳයි. ඔය මේ ඉස්සලාම අපි කාලා පෙන්නන්නේ මෙන්න මෙහෙම දිග ඇරිච් එකක්. මෙන්න මේ වගේ. ඒක සුපර්බ් අරනහමයි. මේව ටික දිග අරගන්නේ කොහොමද කියලා තමයි ඊළඟ ප්‍රශ්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ බොහොම අමාරුවෙන් බිස්කට් කුඩු තවරලා බෙදගත් එක. ඒකේ ක්‍රිස්පි හොඳයි. දැන් මේක පොඩ්ඩ මං කාපේක දැන් අන්තිමට කාපේක අමුරයි පොඩ්ඩ. පොඩි කහට රහක් වෙනවා. අද ඉතින් අපේ ආතල් කිචන් කෑම එකට ඔන්න ඔක තමයි වෙච්ච සන්තෑසිය. එහෙනම් ඉතින් ලබන සතියේ තව මොකක් හරි කෑමක් එක්ක වීඩියෝ එකක් අරන් අපි ඔයාලව හම්බෙන්න එන්නම්. තාම අපිව subscribe කරලා නැත්නම් මේ වගේ videos දෙකක් බලන්න කැමති නම් අපිව subscribe කරලා bell icon එකක් click කරලා තියාගන්න. මේ වගේ videos කියලා කිව්වේ මේ වගේ වැරදිච්ච videos නෙමෙයි. අපි මෙතනින් එහාට හරිගේ videos උත් පෙන්නනවා. ඒ අතරතුරේ මේ වගේ වැරදිච්ච videos උත් තියෙන්න පුළුවන් අතරින් පතර. එහෙනම් ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න. අපි ආතල් ලෙකේමු. මේ කෙහෙල් මල් රේණු ටික ඉනත්නෝ මේ කෙහෙල් මල් රේණු ටික කියන්නකෝ කෙහෙල් මල් කියන එකට ඇයි මේ කෙහෙල් මල් කියන එකට ඔච්චර නිකන් මේ අර මේකක් දීලා තියෙන්නේ මේ මොන්ද ඒකට තියෙනවනේ මෙව්ව එක කොහරි ඇයි යන්නේ නිකන් නේ කෙහෙල් මල් කියන එකත් සාමාන්‍ය මලක් නේ අනිත් මල් ඔක්කොම ටික හොඳ මල් කෙහෙල් මල් කිව්වට පස්සේ නිකන් අර අංජබජල් එකක් වගේ පවුනේ අනේ කෙහෙල් මල් දැන් මේ කෙහෙල් මල් රේණු ටික ඒත් hina වෙනවා ඒත් hina වෙනවා hina නවත්තල කියන්න හරි හරි හොඳ හුස්මක් ගන්න නැවත හුස්මක් ගන්න පිට කරන් නැවත හුස්මක් ගන්න නැවත පිට කරන්න නැවත හුස්මක් ගන්න නැවත හුස්මක් ගන්න නැවත හුස්මක් ගන්න කොහොමදනේ තුන් පාරක් එක දිගට හුස්ම ගත්තේ පිට කරන්නේ නැතුව හරි කොහොම හරි දැන් මේ රේණු ටික හදා ගන්න හදන්නේ ඉතින් කොහොමද හදාගන්නේ හැදුවේ ඇයි යන්නේ කෙහෙල් මල් කියලා දැන් අයින් කරේ අයියා නේ ඉතින් රේණු හරි හරි නේ මොළු හරි රේණු නේ කෙහෙල් මල් කියලා කිය අරෝර වැද්දෙන්න ඕනේ නෑනේ හරි දැන් මේ කෙහෙල් මලේ රේණු ටික එච්චර බර කරන්නත් එපා දැන් මේ කෙහෙල් මලේ තිබ්බ රේණු ටික ආයෙ කරගමු ආයෙ ගමු